අයිබෝවන් සුබ දවසක් ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට අද දිනේ දෙසැම්බර් 15 වන බදාදා දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද දිනේ නව කොවිඩ් නියාමනය කිරීමේ මාර්ගෝපදේශ නිකුත් කරන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටිනවා ඒ අනුව පවත්නා කොවිඩ් නියාමන මාර්ගෝපදේශ අද දිනේ දක්වා පවතින බවත් එබැවින් අද දිනේ තුල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තුමා විසින් අනිවාර්යෙන් නිකුත් කරන බවටත් ඔහු විසින් මෙසේ ප්‍රකාශ කර සිටියා අද අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තුමා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම සිද්ධ කරනවා මොකද මේ දක්වා කරලා තියෙන මාර්ගෝපදේශ බලංගුවන්නේ අද දක්වා පමණයි ඒක අද දිනේ තුල නිකුත් වෙච්ච වහාම මාධ්‍ය වෙත නිකුත් කිරීමට අපි කටයුතු කරනවා බාණ්ඩ මිලදී ගැනීම යන ජනතාව. ඉතින් එකම භාණ්ඩයේ කීප වතාවක් අතගෑම තුලින් මේ ව්‍යාප්ති වීම පුළුවන් මේ වෛරසෙ උගක් කාලවට වෛරසයේ ශරීරගත වූ පුද්ගලයෙක් අතේ තැවරුණු පුද්ගලයෙක් මෙවැනි භාණ්ඩයක් ඇල්ලුවොත් අඩුම ගානේ විනාඩි කිහිපයක් හෝ එම වෛරසය සක්‍රියව තියෙන බව කවුරුත් දන්නා දෙයක්. එවැනි තත්ත්වයක් නිසා තමයි අපි කියන්නේ මේ වෙළඳසැල්වල බඩු භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේදී පරිහරණය කිරීමේදී හැකි පමණ සෞඛ්‍ය පුරුදු වලට අනුගමනය කිරීමෙන් කරන්න ඕන. ඒ වගේම තමයි මිලදී ගැනීම කළ යුතුම දෙයක් නම් මිසක් අපි මේ අවස්ථාවේ එක කල් දමණයක වැදගත් වෙනවා සිය නොකලහොත් අතපත ගෑමක් හරහා උනත් රෝගයේ බේවීමට හැකියාවක් නැතුවා නොවේ. ඔහු ප්‍රකාශ කරන විදිහට අද අපිට අලුත් කොවිඩ් නියාමන නීති ලැබෙයි. ඒ වගේම එළඹෙන උත්සව සමයත් හේතු කොටගෙන තමයි මේ නියාමන නීති අලුත් ක්‍රමෙන් නිකුත් කිරීමට නියමිත වෙලා තින්නේ. එනමුදු විදේශ ගතව සිට පැමිණෙන ආදරණීය ශ්‍රමිකයන්ගේ නිරෝධාන නීති වෙනස් වන බවක් නම් ඔහු විසින් ප්‍රකාශ කරන්නේ නැහැ. එබැවින් විදේශගතව සිට පැමිණෙන ඔබගේත් විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින අයගේත් නිරෝධාන නීති අවශ්‍යතා පිළිබඳව වෙනස් නොවනු ඇති බව තමයි අපේ අපේක්ෂාව. කෙසේ වෙතත් අද දිනේ ලැබෙන නව නිරෝධාන රීති මොනවද යන්න ඔබව ලද විගස දැනුවත් කරන්න මන්ද ඔබ විදේශයෙන් ඉඳන් ලංකාවට ආවත් ඔබ ගෙදරට වෙලා කොටු වෙලා ඉන්න බෑ. විදේශයක ගොඩක් කල් ඉඳලා ලංකාවට එන්නේ තම නෑදෑ හිත මිත්‍රාදීන් බලන්න තියෙනවා. ලංකාවේ සුන්දර ස්ථාන නරඹන්න තියෙනවා. එවැනි ක්‍රියාකාරකම් සමුදායකට ඔබට තියෙන්නේ සමරක් විදිහ නිවාඩු වෙන්න පුළුවන්. එබැවින් ඔබට අනිවාර්යෙන් ඒ තොරතුරු අවශ්‍යයි. ඒ පිළිබඳව මම ඉදිරියේදී ඔබව දැනුවත් කරන්නම්. අදට ලංකාවේ දිනපොතෙන් සමුගන්නම්. මම මලින්දු තේනුවර. තවමත් අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ලද විගස උණුසුම් සහ නිවැරදි පුවත් ලබා ගැනීමට ලංකාවේ දිනපොත